ඒ ටිකක් සාකච්ඡා කරමු. මේ මේක අරගෙන ඒගොල්ලන් දෙන්න. සර් මයික් එක. ඔව් මයික් එක. ඔයගොල්ලෝ විස්තර කරන්න. දුර අර අර ඉස්සර කරන විදිහට විස්තර කරන්න. ඔව් ඒ ටික උපමා වලින් කියන්නේ මයින් ටික අර ඔයගොල්ලෝ කිව්වේ රතන් මාංශයේ ස්වභාවය ටික පොඩි විස්තර කරන්න. ඔව් ඒ ටික විස්තර කරන්න. මම ඉංග්‍රීසි වලින් කියන්නේ. ඔව් ඉංග්‍රීසි සිංහලෙන්ම පුළුවන් තරම් කියන්න ඉංග්‍රීසි වෙනු ගන්න. Every time you look at something and then look at something else, the illusion made by the mind breaks up and then reforms again to make you think that it's already there. And then everything breaks up. Nothing's there when you look at something else, and that includes you. So you die and you reborn in less than a second, and there's nothing called death and rebirth. ආධ්‍යාත්මික ධාතුවට බාහිර ධාතුවට හිතයි කියන්නේ. ඔව්. අද එකක් කියන්න. Perspective එක නැති වෙනකොට එළියක් නැති වෙනවා. ඔව්. There's nothing called birth and rebirth and death, because every time you look at something new, every time you hear something new, your mind dies and then it reborns. So there's nothing called dying or birth. අර දුව ඉස්සෙල්ලා කිව් ටික පොඩ්ඩක් ආපහු කියන්න මේ රහතන් වහන්සේගේ හිතේ ස්වභාවය. අර ඉස්සෙල්ලාම අපි කිව්වේ මේගොල්ලෝ ඉස්සෙල්ලා ඒ ටික ආපහු විශ්ව කරන්න ඔයගොල්ලෝ ප්‍රශ්න අහුවත් කමක් නැහැ. ඒක කට්ටිය මේකේ ප්‍රයෝජනයක් වෙනවා. අර ඉස්සෙල්ලාම කිව්වේ ගැඹුරු ටික. මේ වාස් එක ඒක ඇත්තෙත් නෑ කියන්නේ කණ්ණාඩි උදාහරණෙ නැත්නම් ටීවී එක දැක්කොත් මේ වාස් එක පෙනීම එකයි. ඒ ටීවී එක ඇතුලේ වාස් එක නෑ කියන එක පොරව. ඒක පේන ඇහක් පොරවක්. හිත ඒ ඇහක් තියෙනවා කියන්නේ හිතක් පොරවක්. හැබැයි නැත්තෙත් නෑ කියන්නේ ඇත්තෙත් නැති තියෙනවා කියන්නේ නෑ තියෙනවා නිසා. හැබැයි තියෙනවා ඇත්තෙත් නැත්නම් ඒ කියන්නේ නැත්තෙත් නෑ කියන බෑ. ඔව් බටුමිස් දෙකේ උපමාව වගේ මම අර කියන්නේ එක බටුමිටි දෙක මෙහෙම හේත් වෙලා තියෙන ආධ්‍යාත්මික ලෝකේ බාහිර ලෝකේ කියලා. මේ මල්ල ගින්නේ තියෙන ලෝකේ දෙකේ දෙකේ වනේ තියෙන සු මිටි කල් සුදු ඇත නැත නිත්‍ය අනිත් ඔය වගේ එකක් නැතුව සංතිකර පවතින. ලයින් ලයින් ඔව් දී ස්වභාවයන් මත පවතින නව ලෝකේ. But how do you define the inside and outside world? That was the question. අත්තුලයි එළියයි හැදෙන්නේ කොහොමද? කියමු තාත්තා මට තාත්තා හැබැයි වෙන කෙනෙක්ට යාළුවෙක් වෙන්න පුළුවන්. ඒකින්ද මගේ පර්ස්පෙක්ටිව් එක තාත්තා කියලා අත්හරිනකොට අනිත් ඒවත් ඒක නැති වෙනවා මගේ පර්ස්පෙක්ටිව් එක අයින් වෙනකොට. තව විස්තර කරයි කියක් අහන්න ඕනේ. තියෙනවා කියන්නේ නෑ තියෙන නිසා. හැබැයි තියෙනවා කියන්නේ බැරි නම් ඒ කියන්නේ නෑ කියන්න බෑ. ඒ ශබ්දයක් උදාහරණයට අරගෙන එක විස්තර කරන්න. අපිට කනට ඇහෙන ශබ්දයකින් ඒක ස්වභාවික සංසිද්ධියක් කියන එක.
deep sound. රහතන් වහන්සේමගේ nature එක තමයි ඉස්සර සද්ද තමයි රහතනකට අන්තිම සද්ද තමයි physical අපිට පේන විදියට නැරෙනකොට ඇඟින් ඒක beat ඒකේ මැද තියෙන එක තමයි රහතන් වහන්සේමගේ nature එක. එතනදී මොකද වෙන්නේ? mind එකට මොනවද ස්වභාවයක්? රහතන් වහන්සේට හිතක් නැහැ. අහකන නාසය දිය ශරීරය මනස කියලා සඩා හිතන හත්තෙනේ ඉන්ද්‍රිය කියලා. ඒක ගැන උග කතා කරන්න බෑ. ඒක එකනම් එහෙම කියලා ගන්න බෑ අර්ථකථන දෙන්න බෑ. ඒ දෙන කටහඬක් කියන හැම දෙයක්ම විඥාණයට නියම වෙන්නේ. ඒක ගැන කතා කරන්න බෑ. ඒක තමයි. ඒ කියන්නේ තාය. ඒතර ඒක කතා කරන්න බුදුත් බෑ. ඒක උපමා වලින් තමයි කියන්නේ.